ගෝඨාභිරාජ පක්ෂ මහත්මයා කියනවා එතුමාවට පස්සේ මේ ශුද්ධ මූල්‍ය ණය ඔක්කොම කපා හරිනවා. පෝරසානාධාරේ හැමෝටම දෙනවලු. විනය හදන කතා. ඉතින් මම අහනවා දැන් ගෝඨාභිරාජ පක්ෂ මහත්මයාගේ සලස්මට අනුව ශුද්ධ මූල්‍ය ණය කපා හරිනව නම් ඔහු ණය කපා හරින්න මුදල් හොයාගන්නේ කොහොමද? ආසන්න වශයෙන් ඒ සඳහා බිලියන 100ක් ඕන. පෝරසානාධාරය දිගටම ගෙනියන්න බිලියන 400ක් අවශ්‍යයි. මතකයි එතුමා කියලා දෙනවා බැංකුවල පොලිය අනුපාතය පොලිය 120කින් බදු ආදායම 120කින් අඩු කරනවා. බදු කපා හරිනවා 120කින් කියලා. දැන් රජයේ ආදායම බිලියන 2000යි. බදු 120කින් කපනවා නම් බිලියන 400ක් ඒ වෙනුවෙන් අයින් කරන්න ඕන. ඒතර ඉතුරු වෙන බිලියන 1600යි. හැබැයි ණය වාරිකේ පොලිය ගෙවන්න විතරක් අද බිලියන 1800ක් ඕන. ඉතින් මැජික් කරන්නේ කොහොමද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රීකම කරපු නැති නිසා එයාට ඉතින් කියන්න පුළුවන්. හැබැයි ඇත්ත යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඉතින් එහෙම දෙයක් නැතුව මේ මැජික් වෙන්නන්න කතා කරන්නේ ඇයි? ඡන්ද ගන්න. අනුකුමාර දිසානායක සහෝදරයා අපේ රටේ දේශපාලනය අපට බය නැතුව කියන්න පුළුවන්. අදූෂිත දේශපාලනයේ සන්නාමය කියලා. පුළුවන් නම් ගෝඨාභය මහත්තයා කියන්න මේ මැතිවරණ වේදිකාව ටෙලිෆෝන් ප්‍රෙම් බලාගෙන හරි කමක් නැහැ. අපි ආව ඥාති සංග්‍රහය නවත්තනවා කියලා. එහෙම එයාට බෑ.